பிரேஸ் த லார்ட், தேவியான் வகாசே யஹபத். அது தேவியான் வகாசிக்கு மக பெண்மி மனு அப்பி ஆரம்ப கரப்பு நிரஹார யாக்ஞாவி தவசி சிசியக்கே அது தகத்துங்கனி தவச திம்மகே ஆதரணீய சகோதர சகோதரியோ இத்தாம பிரீத்தியங் இன்னோ கேல விஸ்வாச கண்ணோ சுவயங் இன்னோ கேல இவகேம தவ தவ தேவியான் வகாசிட்ட ලංවෙලා පාද පාමුල වැටිලා මේ නිරහර යාඥාවේ සියලු ආශිර්වාද ලැබමින් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. දවස් 13ක් අද දවසට. ඉතින් හැමදාම කියන වගේ මේක ඉක්මනට ඉවර වෙන්න නෙමෙයි යෝනි. හැම දවසෙම තියෙන මේ දෙවියන් වහන්සේ වෙතට ලංවෙලා හැම දවසෙම තියෙන මේ උපවාසයේ හැම ආශිර්වාදයක්ම අපි ලබා ගන්න ඕනේ දවසේ ආශිර්වාදේ. වගේම හැමදාම අපි කතා කරා වගේ ස්වාමින් වහන්සේ මූණ සොයලා ස්වාමීන් වහන්සේගේ පාද පාමුල වැටිලා මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ ශක්තිමත් වෙලා ඇති. දැන් මේකෙන් එළියට එනකොට තවත් අර අන්ධ මිනිස්සුන් අඳුර ගන්න බැහැ වගේ අපේ ලොකු විශාල වෙනසක් ඉදිරි කාලවල දකින්ට යනවා. සභාවේ විශාල වෙනසක් දකින්ට යනවා. ඉතින් ප්‍රශංසා වේවා, දෙවියන් වහන්සේ බලවන්තයි. හාලෙලූයා. ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ මේ ඊයේ මම ඔබට කතා කරේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී අතිශුද්ධ ධර්මිෂ්ඨ උතුම් දෙවියන් වහන්සේ අපේ දෙවිගෙන් දෙවියන් වහන්සේ. හාලෙලූයා. සර්ව බලධාරී පුදුම දෙවියන් වහන්සේ හිතන්න බෑ. ප්‍රශංසා වේවා. හරිද? ඒ දෙවියන් වහන්සේ වෙතට තමයි අපි ළඟා වෙලා තින්නේ. ළඟා වුණේ කොහොමද? අපේ ශක්තියෙන්වත් අපේ බලයෙන්වත් නෙමෙයි, ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාගේ ලේ නිසා. ලේ වලින් විතරයි ඒ අතිශුද්ධ දෙවියන් වහන්සේ වෙතට අපිට එන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ඉන්නේ උන්වහන්සේගේ ඉදිරි ඉන්නේ උන්වහන්සේගේ පුතාගේ ලේ නිසා, පුත්‍රයාණන් වහන්සේගේ ලේ නිසා. ජේසුස් වහන්සේගේ ලේ නැත්තම් ඒ අති උතුම් විශාල උත්කෘෂ්ඨ මහිමාන්විත තේජාන්විත මුළු විශ්වයම අවා ස්වර්ගවලත් ස්වර්ගෙ සියලු දේම සාදලා පටන්ගන්මත් අවසානක් නැති දෙවියන් වහන්සේ ඉදිරියට එන්න ඔබටයි මටයි පුළුවන් වුණේ ස්වාමින් වහන්සේගේ ලේ නිසා. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ ලේ නිසා ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඉතින් හෙබ්‍රෙව් පොතේ 12 පරිච්ඡේදයේ 18 කියනවා, 18 වෙනි පදය ඔබටයි මටයි කතා කරන සුද්ධාත්මයන් වහන්සේ මතක් කරනවා. තවද නුඹලා ළඟා වී සිටින්නේ ස්පර්ශ කරන්නට පුළුවන් වූ ගින්නෙන් ඇවිලෙන්නා වූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත් හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේ. අපි හිතන විදියට හිතන කිසි දෙයකට නොමේ අපි ළඟා වෙලා ඉන්නේ. ඔබ දන්නවා ඒක, මම දන්නවා. ඒ හින්දා අපි වාසනාවන්තයි. ජේසුගේ ලේ නිසා අපි ළඟා වෙලා ඉන්නේ. හාලෙලූයා, ප්‍රශංසා වේවා. අපි ළඟා වෙලා ඉන්නේ කොහෙද දන්නවද? ළඟා වී සිටින්නේ සියෝන් කන්දටත්, ජීවමාන දෙවියන් වහන්සේගේ නුවර වූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනාවටත්. හාලෙලූයා. ස්වර්ගයේ නාම ලියා තිබෙන කුළුඳුලන්ගේ මහා රැස්වීමටත්, සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාර වූ දෙවියන් වහන්සේද, සම්පූර්ණ කරන ලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මයේද, අලුත් ජීවිසීමේ මැදිහත්කාර වූ ජේසුස් වහන්සේද, ආබෙල්ට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේවලටත්. හාලෙලූයා, ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ කියන ඔබ අද අපි ළඟා වෙලා ඉන්නේ කොහෙටද කියලා, අපි ඉදිරි ඉන්නේ කවුද කියලා කියනවා. හාලෙලූයා. ඉතින් ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ යහපත්. ඉතින් අද දවසේ සහෝදරියක් වචනයක් දාලා තිබ්බා. මේ දවස් කීපයකට කලින් අපි වචනය බෙදාගත්ත අවසාන කාලේ මේ දෙවියන් වහන්සේ අපි ළඟා වෙලා ඉන්න දෙවියන් වහන්සේගේ පාද පාමුලෙන් අයින් කරන්න බොහෝ දේවල් සිද්ධ වෙනවා. හරිද? ඒක අපි ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ මොහොතේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ බලවත් කරනවා, ඔබ ශක්තිමත් කරනවා, ඔබට හඳුනලා දෙනවා. හරිද? ඒ මක් නිසාද? අපේ දෙවියන් වහන්සේව අපි හරියට හඳුනගන්නවා මේ උපවාසය තුළ. ප්‍රශංසාවේ ඔබගේ බොහෝ දේවල් දෙවියන් වහන්සේට අප්‍රසන්න දේවල් කැඩෙනවා, මගෙන් කැඩෙනවා. මක් නිසාද? අපි උපවාසය පටන් ගන්නකොට අපි බොහෝ දෙනෙක් හොඳ දරුවෙක්, හොඳයි අර සිස්ටර්, හොඳයි මේ බ්‍රදර්, හොඳයි හොඳයි කියලා හිතුවට වඩා මේකෙන් පස්සේ තවත් මක් නිසාද? දෙවියන් වහන්සේගේ දේවල් සියලුම තිරුම දේවල් සම්පූර්ණයි. හාලෙලූයා. උන්වහන්සේගේ දේවල් භාගයට ඉවර වෙන්නේ 99% උන්වහන්සේ පර්ෆෙක්ට්.
උන්වහන්සේ සම්පූර්ණයි. හාලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතිය ප්‍රශංසා වේවා. ඉතින් දෙවියන් වහන්සේගේ ලේ නිසා තමයි අද අපි උන්වහන්සේගේ පාද පාමුල සිටින්නේ. උන්වහන්සේගේ ලේ නිසා, උන්වහන්සේගේ ලේ නිසා ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ ලේ නිසා 13 වෙනි දවස අද දවසේ, ඉතින් 13 වෙනි දවසේ මම ඔබට වැඩි අද කතා කරන්නේ මක් නිසාද? සර්වරාත්‍රි යාඥාව තියෙනවා. සර්වරාත්‍රි යාඥාවට අපි ඇතුළු වෙන්න යනවා තව පැය කිහිපයකින්. හරිද? අද දවසේ රාත්‍රි 10ට, රාත්‍රි 10 ඉඳන් උදේ 5 වෙනකම්, ඉතින් මේ 13 වෙනි දවසේ ඉඳන් 14 වෙනි දවසට අපි යන්නේ නෝ සර්වරාත්‍රියේ. අපිට හැමතිස්සෙම එකතු වෙන්න බැරි නිසා තමයි මම ඔබට නිතරම දෙවියන්වහන්සේගේ බලවත් පණිවිඩයක් කුඩා කාලයක් තුල ගෙනල්ලා අපි එක එක්කෙනා ශක්තිමත් වෙන පිණිස. ඉතින් අද හැම කෙනෙක්ටම ආරාධනා කරනවා සර්වරාත්‍රි යාඥාවට, සර්වරාත්‍රි දේව පාමුලට අති උතුම්, හිතන්න බැරි අපි ළඟාවෙල සිටින්න හිතන්න බැරි දෙවියන් වහන්සේට යාවේ එලෝහීම් ප්‍රශංසාවේ වසිටියාවු සිටින්නාවු මතු පැමිණින්නාවු දෙවියන් වහන්සේට. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ආරාධනා කරනවා, ඔබ අනිවාර්යයෙන්ම ආශිර්වාද ලබනවා. අපේ දෙවියන් වහන්සේ අපි හිතනවට වඩා වැඩිය දෙන්න දෙවියන් වහන්සේ, අපි අධික ලෙස දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ, අධික ලෙස මා ගැන සැලසුම් කරලා තියෙන දෙවියන් වහන්සේ. අපිට මං 100% විශ්වාස කරනවා, පුත්‍රයන් නිදහස් කරෝ, පුත්‍රයන් නිදහස් කරෝ, සම්පූර්ණම නිදහස් වචනයයි. ඔබ නිදහස් සියලු, ඔබ යම් කිසි කෙනෙක් දෙයක් ගැන බලාපොරොත්තු වෙනවද? ස්වාමීන් වහන්සේ බලවන්තයි. යම් කිසි පුද්ගලගේ නිදහසක් ගැන බලාපොරොත්තු වෙනවද? උන්වහන්සේ දේ ඉෂ්ට කරන්නට යනවා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ආරාධනා, අපි එකතු වෙමු අද රාත්‍රී ඉතාම ප්‍රීතියෙන්. ආමෙන්. සතුටින් එකතු වෙමු අපි. උන්වහන්සේව සමරමු අද. සමරමු අපේ දෙවියන් වහන්සේව සමරමු. හාලෙලූයා. උන්වහන්සේට ගායනා කරමු. උසස් අණින් අපි ජෝලිත උන්වහන්සේගේ නාමය උසස් කරමු. අපි පාදපාමුල නමස්කාරයෙන් වැටෙමු. හාලෙලූයා. උන්වහන්සේව අපි නමස්කාර කරමු. අපිට කරලා තියෙන මහත් වූ දේ නිසා, මේ හැමදේම කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නිසා තමයි උන්වහන්සේගේ පාදපාමුලට ඇවිල්ලා තියෙන්නේ. ජේසුස් වහන්සේගේ ලේවල බලය නිසා, ජේසුස් වහන්සේගේ ලේවල බලය, ජේසුස් වහන්සේගේ ලේවල බලය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා, සියලු ගෞරවයත් ප්‍රශංසාවත් මහිමයත් සදාකාලෙන් සදාකාලෙට දෙවියන් වහන්සේට වේවා. එහෙනම් අපි අද රාත්‍රියේ හම්බෙමු. සියලු දෙනාට දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද වේවා. ආමෙන්. ආමෙන්. ආමෙන්.